මනුදම් රකින රටක් දේය රකින රජයක් යන තේමාව යර්ථයේ පවත්වන මෙම මහා සංඝ සමුළුවට අද දවසේ සිව්වනක් පිරිසම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම අද මෙහි රැස් වෙලා සිටිනවා. ශාසන දීපන අභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමධාරී සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාවේ හත්වන ජනාධිපති දුර අපේක්ෂකතුමාට ආශිර්වාද කිරීමට පවත්වන මෙම මහා සංඝ සමුළුව වගේම ඊයේ ගාලු මෝදරට පැමිණි ලක්ෂ සංඛ්‍යාත මහජනතාව දුටුවාම ජය නියත බව සත්සුදක්සේ අපට පැහැදිලි වෙනවා. අපි අමුතුවෙන් ආශිර්වාද කරන්න දෙයක් නැහැ. ඒ වුණත් මේ වැඩම කරවදාළ ලංකාවේ සතර දිග් භාගයෙන්ම වැඩම කරවදාළ ත්‍රෛනිකායක පරම පූජනීය මහා සංඝරත්නය ඔබතුමන්ට ආශිර්වාද කරනවා. රත්නත්‍රයේ පිහිටෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් දළදා හාමුදුරුවන්ගේ බලයෙන් ශ්‍රී මහා බුද්ධින් වහන්සේගේ සරණින් ඔබතුමන්ගේ මේ කෙටි ජීවිත කාලය තුළ අවුරුදු 18ක පාර්ලිමේන්තු ජීවිත කාලය තුළ ලක්ෂ කෝටි ගාණක් ජාතික වශයෙන් ආගමික වශයෙන් සමාජික වශයෙන් සංස්කෘතික වශයෙන් මේ සම්බුද්ධ ශාසනයටත් මුළු මහත් සමාජයටත් උදාර මෙහෙවරක් කරලා තියෙනවා. ඒ සත්‍යානුභව බලයෙන් ඔබතුමන්ට ඒ කාන්ත වශයෙන්ම ලංකාවේ හත්වෙනි ජනාධිපතිවරයා හැටියට පත්වෙන්ට ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, වාසනාව ලැබේවා, නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා, හැම දිනාගේම ඡන්ද ලැබේවා කියන ආශිර්වාදයෙන් යුක්තවයි මේ මහා සංඝ සම්නිපාතයේ අද ඔබතුමාට ආශිර්වාද කරන්නේ. ලංකා විහාරස්ථාන 12239ක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා 32411ක් වැඩ ඉන්නවා. උපසම්පදා භික්ෂුන් වහන්සේලා 16016ක් ඉන්නවා. සාමණේර භික්ෂුන් වහන්සේලා 16395ක් ඉන්නවා. විදේශගත වෙලා 684 නමක් වැඩ ඉන්නවා. මේ සෑම දිනා වහන්සේලාගේ මම හිතනවා වැඩි දිනෙක ඔබතුමන්ට කැමැති ආදරේ ඔබතුමන්ට මහා පුදුම දක්ෂතාවයක් තියෙන අරම්බෝ වරන් නාම නත්වාරම්භ නිවර්තනම් වැඩක් අවසන් කරන්න බැරි නම් ආරම්භ කරන්න එපා කියලා සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. ඔබතුමන් පටන් ගත්ත හැම වැඩක්ම අවසන් කරපු ඉතාම දක්ෂ පුද්ගලයෙක්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබතුමාට වචනයක් සඳහන් කරන්නට ඕන. මිනිසා විසින්ම ඉනිමඟ තනලා එහි නැගිය යුතුයි. ඉනිමඟ විසින් මිනිසා තනා එහි නංවා ගන්නේ නෑ කියලා කියමනක් තියෙනවා. ඒක ඉතා මැනවින් අවබෝධ කරගත්ත දේශපාලනඥයෙක් සජිත් ප්‍රේමදාස මහත්මයා. ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේගේ බණපදයක් සිහියට නැගෙනවා. ගජ්ජිතානෝ වස්සිතා ගොරවනව වහින්නේ නෑ. වස්සිතානෝ ගජ්ජිතා වහිනවා ගොරවන්නේ නෑ. වස්සිතාච ගජ්ජිතාච ගොරව ගොරවා වහිනවා. නේව වස්සිතා නේව ගජ්ජිතා වහින්නෙත් නෑ ගොරවන්නෙත් නෑ. බලාකුළු ඇවිල්ලා පාවෙලා යනවා. අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වොත් කියපු දේ කරන, කරන දේ කියන, ගොරව ගොරවා වහින මහා ධාරානිපාත වැස්සක් වගේ විශාල මෙහෙවරක් මේ කෙටි ජීවිත කාලය තුළ ලංකා ධරණී තලයට සිදු කරලා තියෙන බවත් සන්තෝෂයෙන් සිහිපත් කරන්න ඕන. 1967 ජනවාරි 12 දින ඉපදිච්ච සජිත් ප්‍රේමදාස මහත්මයා කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් හා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා එක්සත් රාජධානියේ මිල්හිල් විද්‍යාලයේ සහ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික හා දේශපාලන විද්‍යායතනයෙන් උසස් අධ්‍යාපනය හදාරලා ආර්ථික විශේෂයෙන්ම BSc උපාධිධරයෙක් හැටියට සුදුසුකම් ලබාගත් පුද්ගලයෙක්. ඒ වගේම 2001 10 මාසේ 18 වෙනිදා තමයි එතුමා ඉස්සර වෙලාම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට පත් වුණේ. දැන් අවුරුදු 18ක් වෙනවා. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා, නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු ඇමතිවරයා, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා හැටියට එතුමන් මේ ගමන අද දක්වා පැමිණලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි බොහෝම ආදරයෙන් තමයි ඔබතුමන්ට ආශිර්වාද කරන්නේ. ඒ විතරක් නෙමෙයි, මානව හිතවාදී සජිත් ප්‍රේමදාස මහත්මයා පන්සල්, පල්ලි, කෝවිල්, චෛත්‍ය දහම් පාසල් ගොඩනැගිලි හදනවා, ගෙවල් පාරවල් හදනවා. මන්ත්‍රීවරයෙක් ලෙස මේ සිටි අවුරුදු 18ට අවුරුදු 180ක වැඩ කළා තියෙන බවත් අපි ඉතා සන්තෝෂයෙන් සිහිපත් කරන්න ඕන. ඒ වගේම මහා වංශයේ පාලකයෙක් විසින් අනුගමනය කළ යුතු ක්‍රම 3ක් උගන්වනවා.
රටේ පළවෙනියක රටේ ආර්ථික සමෘද්ධිය ඇති කිරීම, දෙක ආගම දියුණු කිරීම, තුන මහජනයා ආරක්ෂා කිරීම, එවාගේම කෞටිල්ලියගේ අර්ථශාස්ත්‍රයේ රජෙක් හැදෙන්න කොටස් හතක් බලපාන බවත් කියලා තියෙනවා. රජු, රාජසභාව, බලකොටුව, භාණ්ඩාගාරය, භූමිය, යුද සේනාව, මහජනතාව කියන මෙන්න මේ හත, මේ සියලු කරුණු කාරණා පිළිබඳව අපේ සජිත් ඇමැතිතුමන්ට හොඳ අවබෝධයක් තියෙනවා. මේ කටයුත්ත සංවිධානය කිරීමේදී බොහෝ අඩුපාඩුකම් තියෙනවා. ඒ ඔක්කොම අපහාසු පහස අපි බාරගන්න සූදානම්. අඩුපාඩු විවේචනය කරන බොහෝ කට්ටිය හිටියත් උදව් උපකාර කරන්න ඉන්නේ බොහොම අතලොස්සක් පමණයි. මේ භාර දූර මහා සංඝ සමුළුව සංවිධානය කිරීමට මහා මෙහෙවරක් කරපු අපේ පාට්ලි චම්පක රණවක ඇමැතිතුමාටත්, එතුමාගේ කාර්ය මණ්ඩලයේ මහේන්ද්‍ර ජයසිංහ මහත්මයා ඇතුළු සෑම දෙනාටමත්, සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාගේ පුද්ගලික ලේකම් සමරසිංහ ඇමැතිතුමන් ඇතුළු එම කාර්ය මණ්ඩලයේ ලොකු කුඩා හැම දෙනාටමත් නන්නායුරෙන් උදව් උපකාර කරපේ නන්ටික අපේ හාමුදුරුව මතක් කළ ධම්මින්ද හාමුදුරුව, පැවිදි ගිහි සෑම දෙනාටමත්, වැඩම කර වදාළ පරම පූජනීය මහා සංඝරත්නයටත්, අපි අද මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච ඔබ සෑම දෙනාටමත් අපේ ආදරයත්, ගෞරවයත්, ආශිර්වාදයත්, පුණ්‍යානුමෝදනාවත් සිහිපත් කරමින්, අඩුපාඩුවක් වුණා නම් අපෙන් එකවරක් ලක්ෂවරයක් කෝටිවරයක් සමාව භජනය කරන හැටියට පූජනීය මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිමින්, අපේ සජිත් ප්‍රේමදාස අනාගත ජනාධිපතිතුමන්ට යහපතක් වේවා කියලා ආශිර්වාද කරමින් මා නිහඬ වෙනවා. සෑම දිනාටම තුන්වන් සරණයි.